රජය අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා ඖෂධවල මිල 129කින් වැඩි කරා. පාලන මිල 129කින් වැඩි කරා. ඇත්තටම කියනවා නම් මේ රටේ දැන් මිල පාලනය ඒක ප්‍රතිපත්තියක් විදියට විතරයි තියෙන්නේ. නමුත් ෆාමසියකට ගියහම මේ මිල පාලන නැහැ. ෆාමසියකින් ෆාමසියකට එකම බෙහෙත මිල වෙනස් විදියට කරනවා. ඒ ගැන බලා කියා ගන්න බලන්නට කවුරුවක්වත් නැහැ. ඒ දවස්වල මම මිල පාලනය ඇති කරාට පස්සේ අපි අර ආහාර සහ ඖෂධ නිලධාරීන් ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඉන්ස්පෙක්ටර්ස් පරීක්ෂකවරුන් යෝධවලා මුළු ලංකාව වටේම අපි පැය 20 අපි දුරකථන අංක දීලා කොහේ හරි වැඩි විකුණනවා නම් ඒ කට්ටිය මේ වුණාම ඒ මුළු නගර පළාතම අපි ඇත්තටම ඒ හැම උස්සලටම කඩාගෙන පැනලා ඒ නිලධාරීන් ඔවුන්ව උසාවියට ඉදිරිපත් කළා. ඒ නිසා දවස් 4ක් 5ක් එහෙම කරනකොට මුළු ලංකාවේ මිල පාලනය හරියට ක්‍රියාත්මක වුණා. අපි ඊට පස්සේ වරින් වර අපි මේක සොයා බැලුවා. ඒ අනුව තමයි මිල පාලනය හරියට අපි කරගත්තේ. ඒ එක්කම පාලන මිලේ දර්ශකයක් හැම ෆාමසියකටම අපි ලබා දුන්නා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්. ඒක ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරා සියලුම ඖෂධ උස්සල්වලට සියලුම් ෆාමසි වලට. එතකොට එවැනි ක්‍රියාමාර්ග මොනවාක්වත් ගන්නේ නැතුව බොරුවට කියනවා මිල පාලනයක් කියලා. මේක අර ප්‍රතිපත්තිය. දැන් ඇත්තරම මිල පාලනේ තියෙන්නේ ඖෂධ වලට විතරයි. ලංකාවේ කිසිම මිල පාලනයක් නැහැ. දවසින් දවස මිල ඉහළ යනවා. රිසිසේ වෙළෙන්දන්ට ඕන විදියට බඩුවල මිල ඉහළ දමනවා. ඒ නිසා ඇත්තරම මිනිස්සු ඉතාමත්ම දරුණු විදියට පීඩනයට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා මම දැක්ක ඊයේ ජනාධිපතිතුමා අතවනනකොට මිනිස්සු කෑ ගැහුවා දැන් සැපද කියලා හූ කිව්වා. එතෙන් මේ රටේ ජනාධිපතිවරයෙකුට මෙහෙම සලකන මේ පළවෙනි වතාව මිනිස්සු. මේක තමයි කෝපය. දැන් බොහෝ තැන්වල ගැටුම් ඇති වුණා. පොලිසියත් එක්ක ගැටුම් ඇති වුණා. ඉතින් මේ තත්වයකට අමෝරාගෙන යනවා. අපි දැක්කා මේ මාධ්‍යවල සඳහන් වෙනවා මේ දේශපාලන පක්ෂවලින් පරිබාහිරව කැරැල්ලක් ඇති වෙනවා, ඇති වෙන තත්ත්වයක් ඇති වෙනවා කියලා බුද්ධිංශ වාර්තා කරලා තිබෙනවා කියලා. ඒ තරම් දරුණු පීඩනයකට මේ රටේ මිනිස්සු ඇති වෙලා. දැන් ඊයේ වෙනකොට ඊයේ ඇත්තරම රුපියල් 250කින් වැඩි කරා මේ ග්‍රෑම් 450යි කිරි පැකට්ටුවක්. මේ කාටද මේ ගහන්නේ? දරුවන්ට. කිරි බොන දරුවන්ට මේ ආණ්ඩුව ගහන්නේ. මේ වගේ එක දවසකට ගාන වැඩි කරන්නේ. ඉස්සර සම්පූර්ණ මිල තිබුණේ අපේ ආණ්ඩු කාලේ 245යි. අන්න ඒ සම්පූර්ණ එදා තිබුණ මිල තමයි අද වැඩි වෙන මිල. මෙන්න මේ වගේ තත්ත්වයකින්. ඉතින් ඒ නිසා මේ වගේම ඖෂධත් අද විශාල මිල වැඩිවීමක් අපි තියෙනවා. ඇත්තරම රෝගී ජනතාවට අද මේ ආහාර වගේම මිනිසුන්ගේ ජීවත් වීමට අවශ්‍ය අනිකුත් අංගය තමයි ඖෂධ. එතකොට ඖෂධවල මිල මේ වගේ ඉහළ දැමීම මහා අමානුෂික ක්‍රියාවලියක්. අඩුගානේ රජය මැදිහත් වෙලා ඒකට සහනදායි යම්කිසි ක්‍රමයක් මෙහෙය කළා ඖෂධ මිල ලබා දෙන්න ඕනේ. දැන් මම ඒ එක්කම ඊටත් වඩා දරුණු තත්ත්වය තමයි ඖෂධ හිඟය. අද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසැල්වලත් අද ඖෂධ 250කට වඩා හිඟයි. දැන් එතුමාම කියනවා මේක කෘතිම මේ හිඟයක්ලු ඇති කළ තියෙන වෙළඳපොළ. ඉතින් කෘතිම හිඟයක් නම් එතුමාගේම පාලනය යටතේ තියෙන ඔසුසල් රාජ්‍ය ඔසුසල් වල හිඟ වෙන්නේ කොහොමද? ඒ කෘතිම හිඟය ඇති කරේ ඒ ඖෂධ ඇමතිද? මං අහනවා. එතකොට මේ තමන් කිසිම විෂයානුබද්ධ අවබෝධයක් නැතුව මේ ඇමතිවරු කතා වත්තනවා. මේ ඇමතිවරු අමත ඒකෙන් මහජන විරෝධය, මහජන කෝපය තවත් තීව්‍ර වෙනවා. ඒක අද වෙලා තියෙන්නේ. අද මේ වෙනකොට 250ක් පමණ ඖෂධවල නැ, වෙළඳපොළේ ඖෂධ නැ, ඉතාමත්ම මේ අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ නැ. මේ වෙනකොට රජේ රෝහල්වල නැති 55ක් තිබෙනවා. මේ 55න් 3ක් ජීවිතාරක්ෂක ඖෂධ. ඒක නැති වුණාම ජීවිතය ආරක්ෂා කරන්නට බැහැ. තව 37ක් තියෙනවා අත්‍යවශ්‍ය ඖෂධ. ඒව නැතුව ඒ රෝගීන්ට ඒ රෝගය පාලනය කරගන්න බෑ. ඒ නිසා රෝගය උත්සන්න වෙලා මරණය පවා වැළඳෙනවා අත්‍යවශ්‍ය ඖෂධ.
ඔක්කොම ඖෂධ තව 15ක් තියෙනවා ඒක අත්‍යවශ්‍ය නැති වුණත් බොහෝ රෝගවලට අවශ්‍ය බෙහෙත්. එතකොට මේ පළවෙනි තුන මොකක්ද? එකක් තමයි ටෙනෙක්ටොප්ලේස් කියන ඉන්ජෙක්ෂන් එක. මේ ටෙනෙක්ටොප්ලේස් ඉන්ජෙක්ෂන් එක ලංකාවට ගෙනාවේ මගේ කාලේ. හෘද රෝග විශේෂඥයන් ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කරා මෙන්න මෙවැනි ඖෂධයක් තිබෙනවා. මේක ඇත්තටම අර මේ පුදුමාකාර ඖෂධයක් වොන්ඩර් ඩ්‍රග් කියන වගේ. මොකද මේකෙන් තමයි අපි මරණ පාලනය කරගත්තේ දා. මරණ නැති කරගත්තේ. දැන් අපේ ඕනම කෙනෙක් හાર્ට් ඇටැක් එකක් ඇදිලා ආවොත් මම ඇමතිකම බාර ගන්න ඉස්සෙල්ලා 6 දිනක් රෝහලකට ආවොත් හાર્ට් ඇටැක් ඇදිලා එයින් 5 දිනක් මිය ගියා. එක්කෙනයි ජීවත් වුණේ 6ට 1 අනුපාතයෙන්. දැන් මේකට පිළියමක් විදියට තමයි ඒ විශේෂඥ වෛද්‍යවරු මගෙන් ඉල්ලුවේ. දැන් මේ සමාගමේ මිලති වුණේ මේක කවුරුවක්වත් ඊට ඉස්සෙල්ලා ඇමතිවරු ගෙනාවේ නැහැ මිල වැඩි කියලා. නමුත් අපේ යහපාලන රජයේ ප්‍රතිපත්තිය උනේ මිල නෙවෙයි මිනිසුන්ගේ ජීවිත. ඒ නිසා අපි බොහෝ මිලාධික දේවල් අපි නිකන් දුන්නා මිනිසුන්ට. 134 કૃત્રિમ කර්ණ සංකේපාව නිකන් දුන්නා. එහෙන් 1500ක් දීලා තිබුණා මං ඇමතිකම දාලා එනකොට. ඉතින් මේක 125000 කියලා තිබුණේ මම රුපියල් 55000 දක්වා අඩු කරගත්තා. අඩු කරගෙන ලංකාවට ගෙනාව පළවෙනි වට. ඒ නිසා මේ ටෙනෙක්ටොප්ලේස් එක ඉන්ජෙක්ෂන් එක ගැහුවාම පැය දෙකක් ඇතුළත රෝගියාට හાર્ට් ඇටැක් ඇදිලා රෝහලකට ආවොත් ඔහු ජීවත් වෙනව විතරක් නෙවෙයි ඒ බ්ලඩ් ක්ලොට් එක දිය වෙලා ඔහුට ඇඳෙන් බැහැලා ඔහුට ගෙදර යත හැකි පයින්. අන්න ඒ වගේ ඖෂධයක්. මේ ඖෂධය ගෙනාවට පස්සේ ස්ටෙන්ට් එක නොමිලේ දෙන්නට පස්සේ ඇත්තටම ලංකාවේ මරණ කිසිකක් සිදු වුණ නැහැ රෝහල්වල. පැය දෙකක් ඇතුළත ආවා. ඒකෙන් තමයි බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගරාව පවා 2018 මාර්තු කලාපේ කතුරු වාක්‍ය ලිව්වා ලංකාවේ මේ පිළිබඳව. ඒගොල්ලෝ කිව්වා මේ කාඩියෝ තොරසික් රීජන් එකේ මේ පපුවේ හෘද වස්තුව පිළිබඳ සර්ජරි මේ වෙකේ විප්ලවීය වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ මොකක්ද? එක ටෙනෙක්ටොප්ලේස් ගෙනහලා දීම, දෙක ස්ටෙන්ට් එක නොමිලේ දීම, තුන සුවසැරිය ඇම්බියුලන්ස් එක. මෙන්න මේ කරුණු තුනින්. අපේ රටේ වෛද්‍යවරු ප්‍රශංසා නොකරට බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ඒ විදිහට තමයි ප්‍රශංසා කරේ ලංකාවේ මේ ගත ක්‍රියාමාර්ගය. මෙන්න මේ ටෙනෙක්ටොප්ලේස් එක අද නැහැ. ඒ කියන්නේ හાર્ට් ඇටැක් ඇදිලා දැන් රෝහල් වලට ආවොත් තමන්ගේ ජීවිතය ඇත්තටම ස්ථිර නැහැ. මොකද 6න් 5ක් මිය යන තත්ත්වයක් තිබුණා නම් දැනුත් එච්චර තමයි. දෙවෙනි එක තමයි ඇන්ටි රේබීස් වැක්සින් එක. මේ දැන් පිස්සු බල්ලෙක් එහෙම කෑවොත් එතකොට ජලබීතිකා රෝගය වැළඳෙනවා. ඒකට තියෙන එකම මේක තමයි ජලබීතිකා එන්නේ නැත මේ ඇන්ටි රේබීස් මේක එකල නැහැ රෝහල් වල. එතකොට මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු මරණයටපත් වෙනවා. තුන්වෙනි එක ස්ට්‍රෙප්ටොකයිනෝස් එක. කයිනේස්. මේකෙත් කරන්නේ හෘද වස්තුවේ තියෙන ලේ කැටි කඩා දැමීම. දැන් ඒක ඇත්තෙත් නැහැ. ටෙනෙක්ටොප්ලේසුත් නැහැ, ස්ට්‍රෙප්ටොකයිනෝසුත් නැහැ. එතකොට යම්කිසි හાર્ට් එකේ මේ වල රුධිර කැටි කැසීමක් තියුණොත් ඒක දිය කර ගැනීමේ කිසිම බෙහෙතක් රෝහල් වල නැහැ. මෙන්න මේ තුන ජීවිත ආරක්ෂක ඖෂධ මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා තව 37ක් අත්‍යවශ්‍ය ඖෂධ නැහැ. ඇත්තට මේකෙන් විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ HIV ආසාදනය. AIDS රෝගයට තියෙන අත්‍යවශ්‍යම ඖෂධ දෙකම නැහැ. ඒ කියන්නේ ඇබකැවිර් ටැබ්ලට් එකයි ලොපිනරි එකයි ටැබ්ලට් එකයි ඒ දෙකම නැහැ. ඒ අත්‍යවශ්‍යයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවුනත් තවත් ටැබ්ලට් දෙකක් නැහැ HIV එකට ගන්න. ඒ දරුණවීර එකයි රැල්ට ග්‍රැවිර් කියන එකයි. මේ ඩ්‍රග්ස් දෙකම අද ඖෂධ නැහැ. මේ හතරම නැහැ HIV ආසාදනයට. එයින් දෙකක් අත්‍යවශ්‍යයි මේ රෝගය පාලනය කරන්න. දැන් අපේ පහුගිය කාලයේ වෙනකොට මේ රටේ අපි අඩු කරගත්ත HIV රෝගය 100.03 දක්වා. ඒක තමයි අපේ කලාපයේ තියුණු හොඳම මේ සංඛ්‍යාලේඛනයේ 0.03 අපි තුනේ. අපි ඉලක්ක කරගෙන තියුණා 2025 වෙනකොට HIV රෝගයෙන් වසංග මේ රෝගයෙන් අපි මිදෙන්නට මිදුණු රටක්. මොකද අපේ කාලයේදී අපි මවගෙන් දරුවාට වැළඳෙන HIV රෝගය අපි තුරන් කරා මේ රටින්. ඒතර අපිට තියුනේ ඉතුරු ලිංගික ක්‍රියාමාර්ග තුල ඇති වුණ මේ රෝගය
නැති කරලා දාන්න. ඒකට 2025 දී අපි නැති කරන්නේ. දැන් කොහෙද නැති කරන්නේ මේ HIV එකට බෙහෙතුත් නැතුව. මෙන්න මේ தත්ත්වය. අද ආපසු ගමන් කරනවා මේ රටේ ප්‍රගතිය අනිත් පැත්තට. ඒ වගේම හෘද රෝගීන්ට heart problem එකක් තියෙනවා නම් ඒකට අවශ්‍ය ඇතරම බයිසොප්‍රොලෝල් බොසෙන්ටෙන් මේ දෙකම අද නැහැ. මේවා අත්‍යවශ්‍ය ඖෂධ. ඒ වගේම අධික රුධිර පීඩනයට දාන ඇමිලෝඩිපින් කියන ඖෂධය ඒකත් නැහැ. ඒ වගේම ස්නායු රෝග මේ තමුන්නාසලා දන්නවා ඇන්සයිටි කියන එක මේ ඉන්සොම්නියා කියන මේ මානසික පොඩි තියෙන ආතති තියෙන ඒකට තියෙන ලොරසපාම් නැහැ මෙලටොනින් නැහැ මේ දෙකම මේ ඩ්‍රග්ස් දෙකම අද නැහැ අත්‍යවශ්‍ය ඖෂධ දෙක. ඒ වගේම මේ IV ෆ්ලුයිඩ්ස් දෙන්න මේ මොකද්ද බොඩි ෆ්ලුයිඩ් මේ නැහැ මෙන්න මේ වේක ඇත්තටම බ්ලඩ් ප්‍රෙෂර් එක ගන්න තව එකක් ප්‍රෝටීන් හයිඩ්‍රොලයිසේට් ඉන්ජෙක්ෂන් එක ඒකත් නැහැ අධික රුධිර පීඩනය පාලනය කරන. තැලසීමියා දරුවෝ 3000ක් ඉන්නවා. තැලසීමියා අපි හඳුනගෙන තැලසීමියාවට ඇටමිදුළු බද්ධ කිරීම සඳහා මහනුවර රෝහලේ මම තට්ටු 8ක සංකීර්ණයක් ආරම්භ කළා. ගොඩනගන්න. එහෙම ගොඩනගන්න හැදුවේ මොකද මේ දරුවෝ අවුරුදු 25 26 වෙනකොට ඔක්කොම මිය යනවා ලංකාවේ. මේගොල්ලන්ට ජීවිතේ බේරගන්න නම් කෝටි 8ක් විතර වියදම් කළා පිටරට ගිහිල්ලා ඒ කාලේ. ඔක්කොරම කෝටි 10ක් විතර වියදම් වෙනවා ගුවන් ටිකට් අරවා මෙයාට ගත්තොත් එතකොට ඒ ඔක්කොම වියදම් කළා තමයි ඒගොල්ලන්ටගේ ජීවිත බේරගන්නට පුළුවන්. සල්ලි නැති කට්ටියගේ දරුවෝ ඔක්කොම මිය ගියා. ඒතර 3000ක් ඉන්නවා තැලසීමියා දරුවෝ. ඒ නිසා මම ආරම්භ කරා මේ තැලසීමියා සංකේත දැන් ඒක නැවතිලා. ඒ විතරක් නෙවෙයි තැලසීමියාවට දෙන ඩෙස්ෆෙරියොක්සමින් කියන ඒ ඖෂධයත් නැහැ අද. එතකොට තැලසීමියා දරුවන්ට මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි ඇඟේ පොටෑසියම් නැති කරන එක. පොටෑසියම් ටික ආවම ඒ පොටෑසියම් වැඩි වුණාම ඒ පොටෑසියම් අයින් කරන්න තියෙනවා කැල්සියම් පොලිස්ටරින් සල්ෆොනේට් කියන එක. ඒ පවුඩර් එක. ඒක නැහැ. ඒ වගේම මෙනින්ජයිටිස් මේ මොලේ උණ මොලේ විෂාදය. ඒ මෙනින්ජයිටිස් කියන රෝගය තියෙන ඒ මෙනින්ජොකොකල් කියන විසබීජයෙන්ද ඒක එන්නේ. ඒ මෙනින්ජොකොකල් වැක්සින් එක නැහැ රෝහලවල. ඉතින් එතකොට මෙනින්ජයිටිස් හැදුනොත් අද මොකද වෙන්නේ? මේ ඔක්කොටම නියුමෝනියාවට ආවා. නියුමෝනියාවට දෙන නියුමෝකොකල් වැක්සින් එක නියුමෝකොකල් කියන විසබීජය තමයි ඒකට එන්නේ බැක්ටීරියාව. එතකොට නියුමෝකොකල් වැක්සින් එක ඒකත් නැහැ. ඒ වගේම මේ ඇස්වල අමාරුකම් වලට දාන අයි ඩ්‍රොප්ස්. ඒ කියන්නේ තමුන්නාසලා දන්නවා අර ඇහැ හොඳද නරකද කියලා බලන්න පරීක්ෂණය කරන්න ඒ ඇහි අර මේ පියුපිල් එක ඇහි බබා කියලා කියන්නේ ඒ බබාව පුළුල් කරන්නට කරන්න ඕනේ මේ පරීක්ෂණය කරන්නට. ඒක කරන්නට දාන අයි ඩ්‍රොප් එක තියෙනවා මේ ට්‍රොපිකමයිඩ් කියන අයි ඩ්‍රොප් එක. ඒක දැම්මහම තමයි අර ඒ බබා ලොකු වෙන්නේ. එතකොට තමයි හොඳට ඇහැ ඇතුළට බලලා ඇතුලේ පීඩනය වැඩිද ඒවා මේ ඔක්කොම ග්ලූකෝම එහෙම තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන්. ඒක කරන ඒ අයි ඩ්‍රොප් එක නෑ. අයි ඩ්‍රොප් එක නැත්තම් ඒ ටෙස්ට් එක කරන්න බෑ. එතකොට අනිත් එක තමයි මේ ඇහි ඇතුලේ ඇති වෙන අධික රුධිර පීඩනය ඇහැට තියෙන. එතකොට සඳ වෙනවා. ඒක බේරගන්නට තියෙන බ්‍රින්සොලමයිඩ් කියන අයි ඩ්‍රොප් එකත් නැහැ. ඒ වගේම තමුන්නාසල දන්නවා මේ සමේ රෝග ඇති වුණාම මේ සමේ රෝග ඇති වුණාම මේ සමේ රෝගවලට බොහොම ක්‍රීම් වර්ග එනවා. ඒ ක්‍රීම් වලට අපේ රටේ ඇත්තටම ආණ්ඩුව කරන්නේ ඒවයි ඒ ක්‍රීම් වල පවුඩර් එක ගෙනහැල්ලා බේස් එකට තියෙන පැරෆින් එක මික්ස්ටර් කරලා තමයි රජයේ රෝහලට ලබා දෙන්නේ. ඒ මිල අඩු කර ගන්නට. ඒක හොඳයි. එතකොට ඒ පැරෆින් එක නැහැ. ඒ පැරෆින් එක නැහැ කියන්නේ ඒ පැරෆින් මේවක ඒකෙන් එක්ක මික්ස් කරාම තමයි ක්‍රීම් එක හැදෙන්නේ. ඒ පැරෆින් එක නැති වුණා වෙන්නේ ස්කින් එකට ගන්න ක්‍රීම් ඔක්කොම නැති වෙලා යනවා. ඒම පිළිකාවට අවශ්‍ය ඖෂධ මං හිතන්නේ හතක් නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ. ඒකට නැහැ
ක්ලෝරැම්බුසිල් නෑ. ලිකුකෝ ලිකුකොවරින් නෑ. ප්‍රෝකාබමසින් නෑ. පෙඩිටැක්සල් නෑ. පැක්ලිටැක්සල් නෑ. ලෙනලිඩොමයිඩ් කැප්සූල් නෑ. එතකොට ලෙනඩොමයිඩ් කැප්සූල් එක 5 ග්‍රෑම්ස් උත් නෑ, 10 ග්‍රෑම්ස් උත් නෑ. ගැසරලින් ඇසිටේට් ඒකත් නෑ. මෙයාගේ හතක් නෑ පිළිකා ඖෂධ. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ. එතකොට ඒ රෝගීන්ට මොකද වෙන්නේ? ඔවුන්ගේ මේ මේවා නැති වුණාම කාලයක් ඒ මිනිසුන්ගේ නැවත මේක ව්‍යාප්ත වෙනවා පිළිකාව. අනිත් එක මේවා නිර්වින්දනයට පාවිච්චි කරන ඇනස්තීසියා වලට පාවිච්චි කරන මේ මේවක තියෙනවා ලිඩොකේන් ස්ප්‍රේ එක. වේදනාව නැති කරන්නට නිර්වින්දනය කිරීමේදී වේදනාව නැති කරන ඒක නෑ. එතකොට අපේ ලිවර් එකේ අක්මාවේ රෝගවලට තියෙන අක්මාව නරකුණාම ඒක මේව කරන මෙතියනින් ටැබ්ලට් එක නෑ. ඒ වගේම මේ තමන් වසක් මොන හරි කෑවහම විසක් ආවොත් ඒක ඒක ප්‍රතිකාර කරන ප්‍රැලිඩොක්සයිම් කියන එක ඒ ඩ්‍රග් එක නෑ. ඒ කියන්නේ කාගේ හරි මොන හරි විසක් මේ වුණොත් වස බිව්වොත් එහෙම මේක තමයි ඉස්සෙල්ලම රෝහලට ගියාම ගහලා ජීවිතය ආරක්ෂා කරන්නේ ඒව නෑ. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් අද රෝහල්වල තියෙන්නේ. මෙහෙම රත්වයක් කවදාකවත් මුළු ඉතිහාසෙම ලංකාවේ සිදු වෙලා නැහැ මේක. එතකොට අනිත් එක දැන් පුද්ගලික අංශය ගත්තත් තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ විදුලිය නැතිවීම. දැන් තමුන්නාසලා දන්නවා ඔසුසලක් පවත්වා ගැනීමේ එක කොන්දේසියක් තමයි ඒකේ එයා කන්ඩිෂන් තියෙන්න ඕනේ. හරි, එයා කන්ඩිෂන් තියෙන්න ඕනේ. මොකද මේ ඖෂධවල කාල පරිච්ඡේදය ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට අද කොහෙද විදුලිය? අද විදුලිය හැමතිස්සෙම කැපෙනවා. එතකොට මේ ඖෂධවල ආරක්ෂාව පිළිබඳ මොකද්ද තියෙන තහවුරු කිරීම? මොකද්ද තියෙන සහතිකය? මේ වගේ තිබුණාම අද ෆාමසිවල ඖෂධ තියෙනවා, විදුලිය නැති නිසා ඒක ශීත කරන තත්ත්වයක නැහැ. එතකොට ශීතකරණේ නිකන් තියෙන්නේ. එතකොට මේක නිසා ඒ කියන්නේ මේ එයා කන්ඩිෂනර් වැඩ කරන්නේ නැහැ. එතකොට එයා කන්ඩිෂනර් කියන එක ඉතාමත්ම එක කොන්දේසියක් ෆාමසි එකක් ඇරීම සඳහා ලබා දෙන. එතකොට ඒව නැහැ. මෙන්න මේක විශාල අර්බුදයක් අද ඒ කියන්නේ ඖෂධවල තත්ත්වය පිළිබඳව විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මෙන්න මේ නිසා. දැන් මේකදී මේ පෞගේ දවස්වල දැන් දවස් දෙක ගිය සතියේ මේ පෞගේ සතියේ මං හිතන්නේ දවස් දෙක තුනකට ඉස්සෙල්ලා ඖෂධ අධිකාරියේ සභාපතිවරයාත් විධායක නිලධාරියත් කැඳවලා තියෙනවා නොයෙකුත් සංගම්. ෆාමසි යූනියන් එක, චේම්බර් එක, එතකොට නොයෙකුත් ප්‍රධාන පෙළේ කම්පැනි ලාබ් සමාගම ඇතුළු මේ මේවා සම්පය ගෑස් සපයන ඒව ඇතුළු මං හිතා සුපර් මාකට් චේන්ස් ලාබ් අරවා මෙයා මේවා කැඳවල එයා පෙන්නලා තියෙනවා කවුද ඔසුසල් හිමියන්ගේ සංගමේ සභාපතිගේ ප්‍රකාශ. ඒ ප්‍රකාශ බොහොමයක් ගියේ ඇත්තරම නිකන් නෙවෙයි ඩේලි මිර පත්තරේ ෆිනෑන්ෂියල් ටයිම්ස් එකේ. එතකොට කළා කියලා තියෙන මේ ප්‍රකාශ නිසා තමයි මේ ඖෂධ අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. එයා කියන්නේ ඒක ඒ ඔක්කොම ප්‍රකාශ දේශපාලන හේතුවක් නිසා කරපු ඒවා. ඒ නිසා මේක දේශපාලන හේතුවක්, දේශපාලන විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක් ඖෂධ නැතිවීම. එතකොට මම අහනවා මේ ලග්බිම පත්තරේ කාගේද? මේ ලග්බිම පත්තරේ කියන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නේ. මේ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයෙක්ගේ පත්තරේ. දැන් අද ලග්බිමේ මොකද්ද කියවන්නේ? ලග්බිම පත්තරේ මොනවද තියෙන්නේ? ඩොලරේ අන්ෂුවර් නිසා බෙහෙත් ගෙන්නන්න බය වෙලා. එතකොට මේකේ තියෙනවා මේ ඖෂධ වර්ග 55ම නම් දාලා මේ 55 හිඟයි කියලා. එතකොට මේ සභාපතිවරයා කියනවා මේක මේ එක එක්කෙනා කරන ප්‍රචාර මිසක් මේක ඇත්ත සත්‍යයක් නෑ. මේක දේශපාලන කාරණාවක් මිසක් මේක වෛද්‍යමය ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඉතින් මෙහෙම මිනිහෙකුටනේ දීලා තියෙන්නේ මේ ඖෂධ අධිකාරිය පාලනය කරන්නට. මේවැනි මෝඩ තකතිරු මන් දන්නේ මේ මිනිස්සු MBBS උපාධිය ගත්තේ කොහොමද කියලා. මිනිහෙකුට කටපාඩම් කළා ඉගෙන ගත හැකි. නමුත් බුද්ධිය තියෙන්න ඕනේ. බුද්ධිය කියන්නේ වෙනම එකක්. බුද්ධිය නැති වුණොත් වැඩක් නෑ.
එතකොට මේ වගේ තැන් වලට පත් කරන්න ඕනේ බුද්ධිමත් මිනිස්සු මිසක් උගත්තේ කියලා නිකන් කොහේ හරි පේපර් කොළුවේ උගත් කමකුත් නැහැ ඖෂධ වේදේ පිළිබඳ 6-4ක් දන්නේ නැති කෙනෙක්ව දාලා තියෙන්නේ. ඒකනේ මෙවැනි ප්‍රකාශ කරන්නේ හරියට ඖෂධ පිළිබඳ අර ඉස්සර හිටපු මගේ කාලේ හිටියා වගේ මහාචාර්යවරු පත් කරා නම් මේ වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට එයා කරන්නේ මොනවද? අරයාගේ ප්‍රකාශ පෙන්නලා ඒකට පහර ගහනවා. පහර ගාලා සන්තෝෂ වෙනවා. ඉතින් මෙහෙම සන්තෝෂ වෙන මිනිස්සු මේ අර්බුදයක් තියෙනවයි කියලාවත් දන්නේ නැති මිනිස්සු ඖෂධ අධිකාරියේ සභාපතිකමට පත් කරාම මොකද්ද එතකොට රෝගීන්ට තියෙන මේක? මේගොල්ලෝ අද එක්ටම් ගෙවල් වල ඉන්නේ. මතක තියාගන්න තමුන්නාසල වැඩි කල් ඔය එක්ටම් ගෙවල් වල ඉන්නේ නැහැ. ඔයයි බහිනවා. බොහොම ඉක්මනට බහිනවා. ඒ බැස්ස දවසකට මිනිස්සු තමුන්නාසලට කියයි හරියට කතාව. අනිත් එක දැන් මේකේ තියෙන්නේ මව්බිමේ තියෙන්නේ මේ ඩොලර් අර්බුදය. මේ ඩොලර් අර්බුදයේ හින්දා තමයි මේ தத்துவය ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට මේකේ ඉල්ලීමක් කරනවා ඒගොල්ලෝ කතා කරනවා කාටද මේ අපේ ආනයන කරුවන්ගේ මේ චේම්බර් එකේ. ඒකේ සභාපති මේ නම වැරදිලා තියෙන්නේ සංජීව විජේසේකර මහත්තයාට. එයාගේ එක ඉල්ලීමක් තමයි එයා කියනවා මිල පාලනේ ඉවත් කිරීම වඩා සුදුසුයි කියලා. මේ කට්ටිය මුළු ඉතිහාසය පුරාම කිව්වේ මිල පාලනය කරන්න එපා කියලා. මටත් ඇවිල්ලා මිල පාලනය කරන්න එපා කියලා තමයි කිව්වේ. මාව මේ පිළිබඳව ඇමරිකානු සෞඛ්‍ය ඇමතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේවකට සැසිවාරයට ගියාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානෙට කියලා තියුණා ශ්‍රී ලංකාවෙන් මේ සෞඛ්‍ය ඇමතිවරයාව එයාට හම්බෙන්න ඕනේ විනාඩි 45ක සාකච්ඡාවට කියලා. මං හම්බුණා. අම්මුණා මෙයා මගෙන් ඇහුවේ කොහොමද මේ 90%ක් දඩ ගැහුවේ ඔයා දුම්කොළවලට? කොහොමද ඔයා 750 ගානේ දඩ ගැහුවේ පැණිබීමවලට? කොහොමද ඔයා අර ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක දැම්මේකට සංඥාලුවේ? ඒකෙදි එතකොට තුන්වෙනි එක තමයි එයා අහපු කාරණාව මේ ඖෂධ මිල පාලනය කරපු මෙතර දරුණු විදිහට මිල පහත දැමීම කොහොමද කරේ? ඒකෙදි ඔබට මරණ තර්ජන ආවේ නැද්ද? එතකොට ඔබට විශාල මුදල් ඔෆර් කරේ නැද්ද? ලබා දෙන්න හැදුවේ නැද්ද? මොකද ඔබ ගහලා තියෙන්නේ ඔක්කොම බහුජාතික සමාගම් වලට. දුම්කොළ බහුජාතික සමාගම. පැණිබීම, කොකා කෝලා, පෙප්සි ලෝකයේ තියෙන ලොකුම බහුජාතික සමාගම් දෙක. මේ ඖෂධ කියන්නේ බොහෝ ඒවා බහුජාතික සමාගම් වල. එතකොට ඒවැයිදී ඔබතුමාට මේ මුදල් ඒගොල්ලෝ ඔෆර් කරගෙන. මං කිව්වා ඉහළ දේ සිදු වුණා. මොකද ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු කිව්වා මට හරි ආසයි ඔයා කරන දේ කරන්න. නමුත් මට මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, මගේ භාර්යාවක් ඉන්නවා. ඒගොල්ලන් ගැන, ඒගොල්ලන්ගේ ජීවිත පිළිබඳ මට ඊට වඩා ආදරෙයි. ඒකින්ද මට ඇමරිකාවේ යොක් කරන්න බෑ කියලා. ඉතින් එතකොට එහෙම මේව කරපු එක තමයි අද ඒ වගේ අපි ජීවිත තර්ජන පැත්තකට දාලා මේ රුපියල් බිලියන ගණන් මේ අල්ලස් පැත්තක දාලා තමයි අපි මේ මිල පාලනය කරේ. දැන් මේ වගේ මේ කට්ටියගේ මේ බලපෑම හින්දා තමයි අවුරුදු 40ක් මහාචාර්ය බිබිලගේ ඖෂධ ප්‍රතිපත්තිය ලංකාවේ කරන්නට බැරි වුණේ. 71 කිව්වේ එක අන්තිමට අවුරුදු 45කට පස්සේ මං 2016 තමයි ක්‍රියාත්මක කරේ. මේක තමයි අද මේගොල්ලෝ අකුලගන්නේ කියන්නේ. මේක තමයි මේගොල්ලන්ගේ ඉල්ලීම, ලොකුම ඉල්ලීම ඔය ඖෂධ සමාගම් වල. සහ ඒගොල්ලන්ගේ ඒජන්තයන්ගේ ඉල්ලීම මිල පාලනය මේව කළා ඒගොල්ලන්ට රිසිසේ මේකෙන් ලාභ කරන්න. මොකද මේවා ජීවිත ආරක්ෂක දේවල්. මේවා නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. අත්‍යවශ්‍ය දේවල්. එතකොට ඒවැයින් විශාල මුදලක් හම්බ කරගත හැකි. මුළු මේ කෝටිපතිය වෙන්න පුළුවන් මේකෙන් ඒක කියලා. නමුත් මම හැමදාම අදහන දෙයක් තමයි සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය එක්ක තියෙන ව්‍යාපාර වගේම ඒක සේවාවක් වෙන්නට ඕනේ. ওই දෙකම තියෙන්නට ඕනේ. නැතුව ඒක ව්‍යාපාරයක් විදිහටම කරනවා නම් ඒක වෛද්‍ය ශාස්ත්‍රයට විරුද්ධයි. අන්න ඒකයි අපි කියන්නේ. එනිසා මම කියනවා අපි මොන මිල පාලනය නැති කරත් අද අපේ රජයකින් ආපහු මිල පාලනය කියනවා. අපි ඔක්කොටම කියනවා, මතක තියාගන්න. අපි ඇවිල්ලා සතියක් ඇතුළතදී අපි මිල පාලනය කියනවා ඖෂධවලට. කවුරු දාගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. එනිසා මේ වගේ ජනතා ද්‍රෝහී වැඩකට මේ ආණ්ඩුව මේ කරන ජනතා ද්‍රෝහී වැඩහින්දා අපිට කිසිම සහතිකයක් නැහැ මේ ජනතා ද්‍රෝහී වැඩේටත් අත ගහනවා කියලා. ඒ ජනතා ද්‍රෝහි මේ නන්නත්තාර ලුම්පන් ධනපති පන්තියක් එක්ක අද ඉන්නේ. කැසිනෝ කාර්යෝ
මේ රටට ගෙනහැල්ලා එක එක නන්නත්තර විතාමත්ම කුරිරු විදියට ව්‍යාපාර කටයුතු කරලා ඒ ව්‍යාපාර වලින් හම්බ කරන මිනිස්සු එක්ක තමයි මේ රාජබක්සෝරු අද ඉන්නේ. ඔවුන්ට පුළුවන් ඕනම කැත වැඩක් කරන්නට. ඒ නිසා මට සාතිකයක් නැහැ මිලපාලනේ අයින් කරනවද නැද්ද කියන එක. අනිත් ඔක්කොම මිලපාලනේ අයින් කළා ඉවරයි. නමුත් අනිත් ඔක්කොගේම මිලපාලනේ වගේ නෙවෙයි ඖෂධ වලට දාන මිලපාලනේ. ඒක කරොත් අපි ඒකට විරුද්ධව අපි වීදි බහිනවා. පිටරක් නෙවෙයි අපේ රජයක් යටතේදී අපි පොරොන්දු වෙනවා ජනතාවට සතියක් ඇතුළත නැවත මිලපාලනේ ගේනවා කියලා. අපි ඔය ඔය ඉන්න මුදලාලිලත් එක්ක නෙවෙයි අපි දේශපාලනය කරන්නේ. ඒගොල්ලන්ගේ සේවාවන් ලබන අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන්. දැන් මේ ඔක්කොම අර්බුදයට මොකක්ද හේතුව? අද බලන්න අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරුණු හයක් පෙන්වලා තියෙනවා මේ අර්බුදයට හේතු මොකක්ද කියලා. ඒ කරුණු හයම මෙතෙක් අපි කියපු දේවල්. අලුත් ඒවා නෙවෙයි. පළවෙනි එක 2019 ආපු හැටියේ දුන්න බදු සහන වැට් එක අයින් කළා. 103,000 බදු ෆයිල් අයින් කරා ආණ්ඩුව. එතකොට රටේ ආදායම මොකද්ද? බදුයි, බදු ගහලා ආදායම් ගන්නවා, අපනයනයෙන් ගන්නවා, විදේශ ශ්‍රමිකයෙන් එවන සල්ලි වලින් ගන්නවා. ඔච්චරයිනේ අපිට ආදායම තියෙන්නේ. එතකොට මේ ගොන් වැඩේ කරපු නිසා මේකෙන් කාටද හම්බුනේ? ලංකාවේ සුපිරි ධනවතුන්ට ඔක්කොටම වැට් සහන හම්බුණා. එතකොට වැට් එක අඩු කරාම මේ නැති කළ දැම්මාම ඒගොල්ලන්ට සහන දුන්නාම අපි කියමු මම නම් කියන්නේ ඩොලර් මිලියන 700ක් විතර නැති වුණයි කියලා අපි IMF එකේම කියන ගාන බැලුවොත් 2020දී ඩොලර් මිලියන 500කුත් 2021දී ඩොලර් මිලියන 500කුත් නැති වුණා. ඒ කියන්නේ ඩොලර් බිලියනයක් නැති වුණා. අපි මේ බොහොම අමාරුවෙන් හොයාගන්න හදන ඒවා. අපි කීයද අපේ මෙහෙන් ගන්නේ බංග්ලාදේශයෙන් ගන්නේ මිලියන 150යි. නමුත් මෙතනම නැතිවීම බිලියනයයි මිලියන 1000යි. අපි පකිස්තානයෙන් ඉල්ලුවේ මිලියන 300යි. මෙතන නැතිවීම මිලියන 1000යි ඩොලර්. මෙන්න තත්ත්වය. ඒක තමයි පළවෙනිම එක. මේකෙන් තමයි පළවෙනි අර්බුදය ආරම්භ වුණේ. ඒ කියන්නේ ආදායම් නැති වුණා. ආණ්ඩුවට එන මූලිකම ආදායමක් නැති වුණා අවුරුද්දකට. ඒතකොට දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි මේගොල්ලෝ කරගත්ත වැරද්ද ඩොලර් එක තද කරගත්තා. පා කරන්නේ නැතුව. ඒක කරගත්තායි මොකද? ඩොලර් එක රුපියල් 200 තියෙනවා. වෙළඳ පොලේ ඩොලර් එක තියෙන 230යි. එතකොට මොකද වෙන්නේ? පිටරට ඉන්න ශ්‍රමිකයින්ට එහෙ ඔෆර් එක තියෙනවා. අපේ බැංකු හරහාව 200යි. උන්ඩියල් ඒජන්තවරුන් කියනවා අපි 230ක් ඔයගොල්ලන්ට දෙනවා ඩොලර් එකට. ඔයගොල්ලෝ අපිට දෙන ඩොලර් ටික. එතකොට ඒගොල්ලෝ ඩොලර් ටික 230ට දාන්නාම ලංකාවේදී හම්බ වෙනවා ඒගොල්ලන්ට 230 ගානේ තමන්ගේ ගෙදරට රුපියල් වලින්. එතකොට ඩොලර් ටික එන්නේ නැහැ ලංකාවට. නමුත් ඒ ගෙදරට හම්බ වෙනවා ඩොලර් 1000ක් එවුව රුපියල් 30000ක් වැඩිපුර. මෙන්න මේකයි තමයි. මේ මෝඩ තකිතිරු වැඩේ කබ්‍රාල්ගේ කරපු නිසා තමයි දැන් අන්තිමට ඒගොල්ලන්ට මේක අතාරින්න වුණා 230. දැන් මොකද වුණේ? 200ට තිබුණ එක පාට් එක දවසට 230ට ගියා. දෙවෙනි දවසේ එනකොට 260ට ගියා. 230ට යනකොට කළු කඩේ තිබුණ 230 ඩොලර් එක 260ට ගියා. ඊට පස්සේ 260 කරා. දැන් ගියේ කළු කඩේ 300ට ගියා. මෙන්න මෙතෙන්දී උනේ මොකද? ශ්‍රමිකයෝන්ගේ එන සාමාන්‍ය මාසයකට ඩොලර් මිලියන 800කට වැඩි ප්‍රමාණයක් ශ්‍රමිකයෙන් එනවා ලංකාවට. මේක බැස්සා ඩොලර් මිලියන 300කට විතර. ඉතින් එතනත් ඩොලර් මිලියන 500ක් විතර අලාභයි. මෙන්න මේක නිසා මේ ආර්ථිකය ගැට ගහ ගන්න බැරි වුණා මේ මෝඩ වැඩින්ද. අනිත් එක තමයි විදේශ සංචිත. එතකොට දැන් කරගන්න දෙයක් නැහැ. ආදායම නැහැ, බදු නැහැ, විදේශ ශ්‍රමිකයෙන් ලංකාවට එන ඩොලර් නැහැ. එතකොට කරේ මොකද? විදේශ සංචිතය පාවිච්චි කරන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපි විදේශ සංචිතය පාවිච්චි කරන්නේ නැහැ රටේ ගනුදෙනු සඳහා. රටේ අවශ්‍යතාවය. නමුත් සල්ලි නැතිකම හින්දා දැම්මා. ඒක හරියට මිනිස්සුන්ට කරගන්න දෙයක් නැතුණා ෆික්ස් ඩිපොසිට් එක ඇදලා ගන්න ඔය එළියට. ඒ වගේ මේගොල්ලෝ කරේ සංචිතය ගත්තා. අන්තිමට මිලියන 8000ක් අපි තියලා ආව ලංකාවේ. එනකොට ඒ ඩොලර් මිලියන 8200න් අද ඉතුරුලා තියෙන ඩොලර් මිලියන 500ක් විතරයි. අපේ කාලේ අපි රත්තරන් තියලා ආව ටොන් 50ක් විදේශ සංචිතේ. ටොන් 50ක් තියුණා රත්තරන්. අද කීයද තියෙන්නේ? ටොන් 2යි. මේ තත්ත්වයකට බහලා තියෙන්නේ. ඒතකොට මේ සියලුම ඒවා
ඉහඳගෙන කාලා ඉවර කළා තියෙන්නේ. ඒ නිසා මේකෙන් උනේ මොකද? විදේශ ණය අපිට ගෙවා ගන්නට බැරි වුණා. මේකයි. මෙන්න මේකයි හේතුව. විදේශ ණය ගෙවා ගන්නට බැරි වෙනකොට වෙන කොහෙන් කොහෙන් හරි ඩොලර් අහුල ගන්නවා. දැන් ඩොලර් ලංකාවට එන්නේ නැහැ. අනිත් එක ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොළ අපට මේ අපට වැසියන්න පටන් ගත්තා. ඒ මොකද ඒගොල්ලෝ අපේ ආර්ථික වැඩපිළිවෙල ගැන කිසිම විශ්වාසයක් නැති වුණා. එතකොට අපිත් එක්ක ගනුදෙනු කිරීම ඒගොල්ලෝ සීමා කර ඇති වෙනකම්. මේ කරුණු තුනක්. හතරවෙනි එක මොකද්ද? පෞගිය අවුරුදු දෙකේ ඇතිකරු අයවැය පරතරය. විශාල අයවැය පරතරයක් අයවැය අපේ කාලේ තිබුණේ 106ක විතර පරතරයක් මේව කරන්න අපි 50ක් ගෙනැල්ලා ඒ 50 106ට වඩා දැන්න බෑ කිව්වා. නමුත් පසුගිය අවුරුදු දෙකේදී ආණ්ඩුව කියන්නේ 111යි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන පැහැදිලිව කියනවා මේ අයවැය පරතරය 114යි. ඒ කියන්නේ තිබිය යුතු අයවැය පරතරය වගේ දෙගුණයකටත් වඩා වැඩි. දෙගුණයකටත් වැඩි. පස්වෙනි එක ඒගොල්ලෝ කියන්නේ ජාත්‍යන්තරයේ විශ්වාසය පළදු වුණා. ඒකට හොඳම එක තමයි අපේ බැඳුම් කර විකුණනකොට සිංගප්පූරු වෙළඳපොළේ අපේ බැඳුම් කරේ වටිනාකම ගත්තේ 150කින්. ඒකේ එදා තිබුණ වටිනාකමෙන් 150ක් තමයි බිඩ් කළා ඒවා විකුණන්න උනේ. ඒ කියන්නේ ඒ තරම්ම අපේ බැඳුම් කර පිළිබඳ විශ්වාසය නැතිලා තියෙනවා. ඒවා ගණන් ගන්න. ඒ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ විශ්වාසය විතරක් නෙවෙයි ජනතාවගේ විශ්වාසයත් නැතිලා තියෙනවා. ඒක වෙරිටේ රිසර්ච් එක කරා මේ පෞගි දවස්වල සංගණනයක් ලංකාවේ. ඒකේ පැහැදිලිවම කියනවා ආණ්ඩුවට ආණ්ඩුව ගැන විශ්වාසය තිබෙන්නේ 10%ක් විතරයි. ඔන්න 69% බැහැලා තියෙන කීයටද? 10%ක්. මං හිතන්නේ දැන් මේ වෙනකොට 10%වත් නැහැ. දැන් මේ වෙනකොට. ඒ නිසා ජනතාව විශ්වාසය 10%කට ගිහිලා තියෙනවා. අනිත් එක තමයි 6 එක උද්දමනය පාලනය කිරීමට බැරි වීම. දැන් මේ පේන්නේ නැත ඊයරෑ වෙනකොට 250කින් කිරිපිටි යනවා. ගෑස් ඒගොල්ලෝ කියනවා 4445 නොකරොත් කම්පැනිය වහන් වෙනවා. එතකොට රුපියල් 2000 ගානකින් ගෑස් යනවා. හරි. එතකොට බඩු මිල IMF එක කියන්නේ 25-44 ප්‍රමාණයකින් වැඩි වෙනවා කියලා. 140 කියන්නේ මට නම් තේරෙන ජීවත් වෙන පුද්ගලෙක් විදියට එළවලු ගිහිලා තියෙනවා 100කින් විතර. අනිත් ඒවා 150කින් විතර ගිහිලා තියෙනවා. මේ වගේ සමහරක් ඒවා යන ඒවා 100, 200, 300 වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ කරුණු 6 තමයි. 1 බදුසාන දීම, 2 වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ විශ්වාසය නැතිවීම, 3 ඩොලරකේ අගය ඩොලර එක පාලනය කිරීමේ ක්‍රමවේදයේ වැරදි වීම, එත අනිත් එක විදේශ සංචිත භාවිත කිරීම. එතකොට පෞගිය අවුරුදු දෙකේ මේ අයවැය පරතරය පාලනය නොකිරීම, ජාත්‍යන්තරයේ සහ ජනතාවගේ විශ්වාසය නැති කර ගැනීම සහ උද්දමනය පාලනය කිරීමට ආණ්ඩුවට බැරි වීම. මේ 6ම අපි කියලා තියෙනවා කලින් ඉඳලා. ඉතින් ඒ නිසා ඖෂධ කියන එකත් මේ අර්බුදයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඖෂධ පිළිබඳව හරි විග්‍රහයක් කළා ඒක පාලනය කර ගැනීමට බැරි. රජයට කරුණු කියලා ඒවා ඒ හිඟේ මගහරවා ගැනීමටත් මේ ඖෂධ ඇමතිවරුන්ට බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේක මහා විශාල ඛේද වාචකයක්. අද තව අවුරුද්දක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ අර්බුදය තුළ තව මිනිස්සු කී දහහක් මිය ගියාද කියලා. එහෙනම් බොහොම සුදුසුයි. හිතාමත්ම අමාරුයි. මං හිතන්නේ සිංහල අවුරුද්දක් මේ සැරේ තියෙයි කියලා. සිංහල අලුත් අවුරුද්දට තමයි මේ සැරේ මං හිතන්නේ මිනිස්සු නැගිටින්න පටන් අරගන්නේ මේ රටේ. මිනිස්සුන්ගේ විශාලම අමාරුව වෙන්නේ. මොකද දරුවෝ බලාපොරොත්තු වෙන අලුත් ඇඳුම. දරුව බලාපොරොත්තු වෙන සෙල්ලම් බඩුවක්. දරුව බලාපොරොත්තු වෙන කිරිබත් කාලා නොකුත් කැවිලි කන්න. ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ මේ තියෙන අර්බුද ගැන වැටහීමක් නැහැ. එතකොට දෙමව්පියන් විශාල මානසික ආතතියකට පත් වෙනවා දරුවන්ගේ අවස්ථා ඉෂ්ට කිරීමට බැරි වීම ගැන. එතනත් එක තමයි අර්බුදය ආරම්භ වෙන්නේ. හදේවා දැන් මේ අර්බුදය ක්‍රමක්‍රමයෙන් එන්නේ වැඩි වුණේ විපක්ෂයේ පසුගිය කාලේ ආණ්ඩුපක්ෂයේ හැටියට ක්‍රියා කරපු ආකාරය ගැන කියලා තමයි ජනතා ජාතිය අමතලා කිව්වා. ආණ්ඩුවේ මැතිවරුන් කියන්නේ හමුලික බොරුනේ. හමුලික බොරුනේ. අපි එනකොට විදේශ සංතිතේ ඩොලර් විදේශ සංතිතේ දුණා ඩොලර් මිලියන 8200ක්. හරි. එතකොට මේ 8200 කොහොමද පාවිච්චි කරේ? එතකොට අපි එනකොට උද්දමනයේ තිබුණේ කීයද? 104යි.
එතකොට 104 දැන් උද්ධමනයේ 114ක් වෙනකන් වැඩි වුණේ කවුද? ඒක හරි පුදුම කතාවක් නේ. 104 නිසා 114 වුණා කියලාද කියන්නේ යා? මම මගේ කාලේ වැඩි වුණේ 110යි කියලා. හරිද? එතකොට අනිත් එක ඩොලරේ යගේ පා කළා. අපේ කාලේ තිබුණ රුපියල් 194කට විතර. දැන් කීයකටද කියලා මේ 260කට එකපාරට මෙවනේ. දැන් Taman හරිනා තමන්ම කිව්වනේ ඉස්සෙල්ලා IMF යන්නේ නැහැ කියලා අපේ වාසුදේව නානායක කරු නැහැ. තැපුලාවනේ. ආ IMF ගියොත් මම අයින් වෙනවායි කිව්වනේ. දැන් IMF යනවා. දැන් අයින් වුණාද යා? තාම ඔය ඉන්නේ ඇමතික පට්ටම තියාගෙන. මේගොල්ල බොරු මෙන්න මේ වගේ බොරු දේශප්‍රේමියෝ. බොරු දේශප්‍රේමී කතා වලින් තමයි මේ රට විනාශ කරේ. මේ ජනාධිපතිවරයා ඔක්කොම දාන්න හදනවා ගියාණ්ඩුවට. ගියාණ්ඩුව කාලේ තමුන්නාසලට ප්‍රශ්නයක් තිබුණා. තමුන්නාසලට අවශ්‍ය ඔක්කොම බඩු පිටරටින් හරි ජනල දුන්නා. ඒවා තමුන්නාදලා කන දේවල් පාවිච්චි කරන දේවල් ඔක්කොම දීුණානේ. ඒ ඔක්කොම තීලත් තමුන්නා ඒවයි මිල කීයද තිබුණේ? උද්දමනේ කීයද කියලා තිබුණේ? ඈ ඩොලර් වල හිඟයක් තිබුණාද? ඩොලර් සංචිතයේ අඩුවක් තිබුණාද? නැහනේ. දැන් මේ පිටරටින් එන බඩු ඔක්කොම 300 ගාණක් තහනම් කළා, තව 600 ගාණකුත් තහනම් කළා, 1000ක් විතර තහනම් කළා. ඒ ඩොලර් නැහනේ. ඒ ඩොලර් සංචිතයේ නැහනේ. මිනිසුන්ට බඩුත් නැහැ, සංචිතයක් නැහැ. ඉස්සෙල්ලා බඩුත් තිබුණා, සංචිතයක් තිබුණා. ඉතින් එතකොට කොහොමද එයා කියන්නේ මේක හිඳයි කියලා? මේක තනිකරම තමන්ගේ නොහැකියාව. තමන්ගේ නොහැකියාව. රාජ්‍ය පරිපාලනය දන්නේ නැහැ, දේශපාලනය දන්නේ නැහැ, මුකුත් දන්නේ නැහැ. එක එකනගේ ඒකනේ පෝර තහනම් කරේ බොරු. ඒ ඩොලර් නැති හින්දා ඩොලර් බේරගන්නේ කියලා මෙයා හිතුවා හොඳ ක්‍රමයක් කාබනික පෝර. රෑ එළි වෙනකොට පුළුවන් ඒ කියලා එක එක අර මේ දොස්තරලගෙන් පෝර ගැන ඇහුවේ. ඒකනේ එවැනි ජනාධිපතිවරු ඉන්න රටේ පෝර ගැන අහන්නේ දොස්තරලගේ. පෝර පිළිබඳව ලංකාවේ කීර්තිමත්ම විද්‍යාඥයා ඉන්නවා. ලෝක හැම ජාත්‍යන්තර සම්මේලනයකම එක සැසිවාරයක් මූලාසනයේ තියන්නේ මාචාර්ය මාරබේ. එයාගෙන් අහන්නේ නැහැ. එයාව දොට්ට දානවා. දොට්ට දාලා පාදිනේකින් අහන්නේ. ඉතින් මෙහෙම රටක් කරාම මේ වගේ තත්වයකට පත් වෙනවද? මේ වගේ මේ අලුගුත්තු වෙරේ වැඩ කරා. ඔව් ඉතින් එදා වේල ටුවර්ස් වලට හොඳයි. ඒකෙන් බඩු ටික ගෙනල්ලා ඒ බඩු ටික දෙනකන් හොඳයි. ඊට පස්සේ මොකද? මේගොල්ලන් තියෙන ආර්ථික වැඩපිළිවෙල. ඉතින් ඔය වගේ පැස්නේ ගැව්වේ මෙච්චරකල් බංගලාදේශෙන් ගන්නවා කීයක් හරි ගන්නවා. එතකොට පාකිස්තානයෙන් ඩොලර් මිලියන 300ක් ඉල්ලනවා. පාකිස්තානයේ චීනෙන් ඉල්ලනවා ඩොලර් මිලියන 2000ක් දෙන්නේ කියලා. ඒ මිනිහකින් ඉල්ලනවා 300ක් ගිහිල්ලා අපි. ඒ තරමටම බංගලෝ තත්වයක් තිබෙන්නේ රටේ. දැන් මහා බැංකුව විසින් මේ රුපියල් ලච්චු ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ ඉතිරියදී මොන වගේ බලපෑයි ආර්ථිකයට? ඒක බයි. ඉතින් මේකත් එක්ක ඩොලර් එක නගිනවනේ. දැන් මේ පැත්තෙන් රුපියල් තියෙනකොට මේ පැත්තෙන් ඩොලර් තියෙනවා. ඩොලර් එකේ අගේ කියන්නේ මොකද්ද? කොච්චර රුපියල්ද? කොච්චර රුපියල් තියෙනවද? කොච්චර ඩොලර්ද? එතකොට ඒක බෙදුවාම තමයි ඩොලර් එකට රුපියල් කොච්චරක් තියෙන මේවක තියෙන්නේ. එතකොට මේවා ගහන්න මොකද වෙන්නේ? එක පැත්තෙන් ඩොලර් එක වැඩි වෙනවා, උද්දමනය වැඩි වෙනවා. බුද්ධමනේ කියන්නේ බඩු මිල වැඩිවීමේ වේගය වැඩි වෙනවා. ඉතින් මෙච්චරකල් කරේ ට්‍රිලියන ගාණක් ගැහුවනේ. අවුරුදු 25කට නොගහපු ප්‍රමාණය, ඒ ගහපු ප්‍රමාණයට වඩා පස් ගුණයක් විතර දැන් සල්ලි අතු ගහලා තියෙන මෙයා. මේ අවුරුදු දෙකට. කියලා කියනවා ගියාණ්ඩු වැරදි කියලා. IMF එක මේගොල්ලන්ට ඉස්සෙල්ලාම කියන්නේ IMF එක උදව් කරනකොට IMF එක කියන්නේ නැහැනේ මේක කරන්න අරක කරන්න කියලා. IMF එක කියන්නේ ඕගොල්ලන්ගේ වියදම කපා ගන්න හැටි අපිට කියන්න. දැන් මේගොල්ලන්ට පුළුවන් ද කොමිස් ගහන පාරවල් නවත්තන්න? දැන් අපේ ලංකා ඇමතිතුමාම ওই කට්ටියත් එක්ක අපිත් එක්ක එක එක කට්ටියත් එක්ක පුද්ගලිකව කියනවනේ පාර්ලිමේන්තුවේදී. මේකේ ගහන ගැහිල්ල මම එළියට ආපු දවසට තමයි කියන්නේ කියලා. අන්න ඒ ගැහිලි ගහන්න පුළුවන් ද? එතකොට ගැහිල්ල නවත්තනවද මේ හයිවේ නවත්තනවද? එතකොට මේ අත්‍යවශ්‍ය නොවන දේවල් අයින් කළා, කපා හැරලා අපිට පෙන්වන්න වෙනවා අපේ වියදම අඩු කරන්න. ඒ වියදම එක්තරා සාධාරණ තත්ත්වයකට ආවහම තමයි ඒකට එකඟ වුණොත් IMF එක අතට අරගෙන බේල් අවුට් එකට යනවා. හැබැයි ඒකට මාස 6ක් යනවා. ඒක ක්‍රියාත්මක වෙන තව මාස 2ක් ඒවයි සල්ලි එන. ඒතකොට මාස 8ක් විතර යන වැඩ පිළිවෙල. ඒතකොට දැන් තමුන්නාසෙලට මේ යන මුදල් මේ බඩු වැල මිල වැඩිවීම දරාගෙන ඉන්න තව මාස 8ක් විතර පුළුවන්ද? IMF එකට යන්න ඇති උනේ 2021 ජනවාරි මාසේ.
එදා ගියා නම් දනවා 2021 ජූනි වෙනකොට මේ අර්බුදය මෝරලා එන්න ඉස්සෙල්ලා ඒකට හම්බ වෙනවා විසඳුමක්. එතකොට එදා ඒ විසඳුම් පද්ධතිය ක්‍රියාත්මක කරා නම් අද මේ තත්ත්වයක් නැහැ. එතකොට ඒගොල්ලෝ ලෑස්ති කරලා දෙනවා අපේ අපිට තියෙන ණය ගෙවීම් සහනදායී විදිහට ගෙවා ගන්න. කාල පරිච්ඡේදය වැඩි කරලා දෙන්න. මේ වගේ. එතකොට ඒව කරගන්න දැන් තව මාස 8ක් විතර පුළුවන් මේ රටේ ජනතාවට ඉවසලා ඉන්න. මං හිතන්නේ ඉවසයි කියලා. එහෙනම් කොයි වැඩේ කරන්නත් වෙලාවක් තියෙනවා. ඒ වෙලාව පහ වුණා. හැබැයි ඒක නොගියට වඩා හොඳයි ගියේ ඒක. නැත උඳුම පොතුපල උද්ඝෝෂණයක් කළා. මේදී සෑම දේපළවලට පාරවලට හානි වුණා කියලා ජනතාවතුමෝ කියනවා අපිට නම් ඒව කරන්නේ නැහැ. හා ඒගොල්ලෝ හානි කළාම නැහැ. 89 මේ හානි කරේ ඒගොල්ලෝ නෙවෙයිද අපිද? පාරක කුණු ටිකක් වැදුන එකද හානිය කියන්නේ? 89 කරපු එක ඒ කරපු එවුන් වීරෝයි කියලා සමරන්නේ කවුද? ওই නායකයෝමනේ. එහෙනම් ඒගොල්ලෝ වීරෝ වෙන්නේ කොහොමද? බස් ස්ටෑන්ඩ් බස් ඩිපෝ කීයක් ගෙන තිව්වද? තැපැල් කන්තෝරු කීයක් ගෙන තිව්වද? ඈ ඉස්කෝලේ කීයක් ගෙන තිව්වද? අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයම ගෙන තිව්වනේ මෙතන. කොටුවේ තිබුණ සෞඛ්‍ය අමාත්‍යාංශයම තනි කරම මුළු බිල්ඩින් එකම ගෙන තිව්වනේ. ඈ මේ වගේ ඔක්කොම කෝටි ප්‍රකෝටි බිලියනේ ට්‍රිලියන ගානක පාඩුවක් වෙනකම්ම ගිනි දිව කට්ටියද මේ කතා කරන්නේ මේ කොළ කැලි ටිකක් තියුණා අයියා. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.